කරන්නට බැරි දේ කල් දැමීම සුදුසුද? මේක හරි ලස්සන ප්‍රශ්නයක් කම්මැලියන්ට. මම හිතනවා ඔබටත් මටත් යම් කිසි දෙයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා නම් ඒ දේ අකුසලයක් නෙවෙයි නම් සිල්පද ඛණ්ඩනය වෙන්නේ නැති දෙයක් නම් ඒ දේ අපිට කරන්න පුළුවන් හින්දායි අපිට කරන්න ඇවිල්ලා තියෙන්නේ. උත්සාහ කරන්න ඕන අතාරින්නේ නැතුව. අපි ගොඩක් වෙලාවට කරන්න හිතන දේ තමයි මොනවාරි කාරණාවක් කරගෙන යනකොට යම් කිසි වූ බාධකයක් කරදරයක් ආවට පස්සේ අතර මග නතර කරලා දාන එක තමයි අපේ පොදු බලාපොරොත්තු පොදු අදහස. මේක සාර්ථක දෙයක් නෙවෙයි. මේක සාර්ථක දෙයක් නෙවෙයි. ඔබ කරන්න යන දේ කල් දමනවා නම් හෝ අතහරිනවා නම් එහෙම කරන්න සර්ව සාධාරණ හේතු තියෙනවද කියලා බලන්න. ඒ වගේම අද කරලා ඉවර කරන්න ඕන දේ හෙටට කල් දැම්මහම ඒ කටයුත්ත හෙට සිදු කරාට සිද්ධ වෙන්න ඕන ප්‍රතිඵලය හම්බුනු වෙන්න පුළුවන් තරමක් උපරිමයේ උත්සාහ කරන්න බලන්න. සිදු නොකර ඉන්නවාට වඩා සිදු නොකර ඉන්නවාට වඩා සුළුවෙන් හෝ කරගෙන යන එකයි වැදගත් වෙන්නේ, වටින්නේ. මේකත් එක හා සමානයි කියලා කියන්න පුළුවන් අදාහර ආපු පළවෙනි ප්‍රශ්නෙත් එක්ක පාඩම් කරන වැඩේ ගැන. මේකෙදිත් මට කියන්න පුළුවන් කාරණාව තමයි ඔබ හිතනවා නම් මොකක් හරි කාරණාවක තියෙන විශාලම චිත්‍රය දවලලා big picture එක බලලා මේක මට දරන්න බෑ ඒකින්ද මම මේක අතහැරලා දානවා කියලා මොකද හිතන්නේ පොඩ පොඩ කරන්න පටන් ගත්තොත් චුට්ට චුට්ට කරන්න පටන් ගත්තොත් ඒ පොඩ පොඩ කරන ටිකෙන් ඔබට හැකියාවක් හම්බ වෙවි තමන් හිතනවාට වඩා දෙයක් තමන්ට කරන්න පුළුවන් කියන මේ අදහස එන්න පුළුවන්. ඒ ධනාත්මක සිතුවිල්ල එන්න පුළුවන්. තමන්ට තමන් කෙරෙහි හොඳ අදහසක් නැත්තම් ධනාත්මක අදහසක් නැත්තම් අතහැරලා දාන්න පටන් ගන්නවා. හරි අපි කියමු අතහැර දැම්මයි කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මොන තැනේ ගැටලු? වැඩක් හරියට කරන්නේ නැතුව අතරමඟ නතර කරනවායි කියන දෙයට පුරුදු වුණොත් එහෙම ජීවිතයේ තියෙන හැම දෙයකටම ඔය කියන ක්‍රමයේම ඔය කියන ප්‍රමේයම මූල ධර්මයේම ඔය කියන සූත්‍රයෙන් පාවිච්චි කරන්න ඔබ පිළිබේවි. එතකොට ඔබට තීරණයක් තියෙනවා ඔබේ ජීවිතය අඩාල කරගන්නවාද අඩල් කරගන්නවාද නිවැරදිව පටන් ගන්නත් වැඩි ඉවරයක් කරලා දානවාද කියලා. මේ ලෝකේ ජයග්‍රහණي ලබාගත යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ ජයග්‍රහණي ලබාගත්තේ වැඩේ මගදී නතර කරපු හින්දා නෙවෙයි. වැඩේ කරගෙන යනකොට බාධක කරදර ආපුවාම නැවතත් මුලින් ඉඳලා පටන් ගන්නත් හින්දා. සමහර කෙනෙක් කොච්චර කරදර වුණාට කොච්චර කරදර වුණාට කොච්චර ප්‍රමාණයක් මේ කටයුත්ත කරාද කියලා කියනවා නම් ඔයත්තන්ගෙත් මගේ සාසුන්වරයා වෙච්ච බෝධිසත්වයෝ තරම් මේ කටයුත්ත කරන්න පෙරපුහුණු වෙච්ච කෙනෙක් තවත් මේ ලෝකේ නැහැ. උන්වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරමුදම් පෙරුවා කියලා කියනවා. වෙන මොකක්වත්ම නෙවෙයි කරේ දුකින් නිදහස් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. මේ වගේම තමයි අද කාලේ වෙනකොට සමහර විද්‍යාඥයෝ සමහර දේවල් හොයාගන්න යනකොට කරපු පරීක්ෂණ ප්‍රමාණය ඔය වගේම වෙන්න පුළුවන්. හැබැයි සාරාංශික කල්පලක්ෂයක් කියන දීර්ඝ කාලයක් නැති වුණත් අතිශයින්ම බොහෝ වාර ගණනක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ බොහෝ වෙලාවල් වලට එකපාරක් සිදු කරලා අසාර්ථක වුණාම හෝ සිදු කරන්නට පෙර ආතුවම මේක නම් හරියන්නේ නැහැ කියලා හිතිච්ච නියාවෙම වැඩේ අතහැරලා දානවා වෙන්න පුළුවන්. ටිකක් හිතලා බලන්න ඔබේ පැත්තට මෙරිලා ඒ විදිහට හිතන එක සාර්ථකද ඒ විදිහට හිතන එක සාධාරණද කියලා ඔබ හිතනවාට වඩා ඔබේ හැකියාවල් තියෙනවා. මේ හැකියාවල් කම්මැලිකමෙන් යට වෙන්න හෝ යට කරලා දාන්න හදන්න එපා. කම්මැලිකමට යට කරන්න දෙන්න එපා. මේ නීවරණ වලට යටවීම වෙන්නේ තීන මිද කියලා කියන්නේ ඔකට තමයි. ඒකෙහිඳ තමන් පිළිබඳව හොඳ ධනාත්මක අදහසක් ඇති කරගන්න බලන්න. තමන්ට ජයග්‍රහණය කරන්න පුළුවන්, තමන්ගේ ඉලක්කයට යන්න පුළුවන්, තමන්ට සීලය රැකගෙන මේ ජීවිතේ සාර්ථකත්වයට යන්න පුළුවන් කියන මේ අභිප්‍රායට එන්න බලන්න, මේ අදහසට එන්න බලන්න. එහෙම වුණත් ඔබව නතර කරන්න පුළුවන් වෙනත් බලවේගයකුත් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒ හිසේ ඔබ